वर्तमान लोके जीवातन कुडा दरुवन मेन्म अलुतोपदिन दरुवन अतर समाशेतव सुलभवशयेन शूद्रजीवी आसादन वलट लक्वीम चर्म रोग तत्वयन देख गणीमट हेकियाव ऐत्ते ओवुन्गे समाशेतव पवतिन शैल निसियाकार परिणत भावयकट लक्वी नोमैतिवीमयि मेलेस समाशितव सिद्धवन शुद्धजीवी आसादने प्रतिपलयक वशेन हटगन्ना रोगी तत्वयक लेस इंपेटिगो हेवात समाशितव सिद्धवन चर्म रोग तत्वयक सरलव हंदुन्वन्नट पुलुवन् බොහෝදුරට මෙම ආබාධ තත්ත්වයන් දරුවාගේ මුහුණ ආශිතව නාසයේ මෙන්ම මුඛයේ වටා ඇතිවීමක් රතු පැහැති පැල්ලම් ඇතිවීමක් සිදුවන අතර ඒවා බිඳියාමට ලක්වීමෙන් සරව ශ්‍රාවයක් වෙන ශ්‍රාවයන් පිටවීමක් සිදුවන බව දැක ගන්නට පුළුවන්. ශුද්ධ ජීවී ආසාදන තත්ත්වයක් හේතුවෙන් හටගන්නා මෙම ඉම්පැටිගෝ රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් සති දෙකක් හෝ තුනක කාල සීමාවක් තුලදී සුවපත් වීමක් සිදුවන අතර වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ලබා ගැනීම මගින් මෙම රෝගී තත්ත්වයේ ඉක්මනින්ම සුවපත් කර ගැනීමට හැකියාව ඇත. රෝගී තත්ත්වයට අදාළ රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් දරුවා අනිවාර්යයෙන්ම නිවසේ රඳවා ගැනීමක් සිදු කළ යුතු අතර එමගින් රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් ඇත. වයස අවුරුදු 2 සිට 6 දක්වා දරුවන් අතර සුලභ වශයෙන් මෙම ආබාධ තත්ත්වයන් ඇතිවන අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට ස්පර්ශ වීම මගින් මෙම ආබාධ තත්ත්වයන් ව්‍යාප්ත වීම සිදුවන බව සොයාගෙන ඇත. ඊට අමතරව මෙම ශුද්ධ ජීවී ප්‍රභේදයන් වර්ධනය වීම මගින් සමාශිතව ඇති අපිච්චිත පටකවල ක්‍රියාකාරීත්වයන් බිඳ දැමීම රුධිර සංසරණ පද්ධතියටත් අභ්‍යන්තර අවයවයන් වලටත් වර්ධනය වීමක් සිදුවන්නේ නම් මාරාන්තික තත්ත්වයක් දක්වා වුවද වර්ධනය වීමට ඉඩ කඩ ඇත. කෙසේ වෙතත් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයන් දුර්වල වීම දියවැඩියා වැනි දේහ අභ්‍යන්තරයේ රෝග පීඩා වලින් පෙළීමත් නිසා වැඩිහිටි පුද්ගලයන් අතරත් මෙවැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට අවදානමක් ඇති බව වෛද්‍ය විද්‍යානුකූල සමීක්ෂණ වලින් පෙන්වා ඇත. ඉම්පෙටිගෝ ආබාධ තත්ත්වය ඇතිවීම මගින් සමාශිතව සිදු කරන බලපෑම හේතුවෙන් සමාශිතව රතු පැහැති බිබිලි ඇතිවීම දින කිහිපයකට පසුව මෙම බිබිලි කැඩී යාමට ලක්වීම මගින් සරව ශ්‍රාවයන් සිදුවීම කහ පැහැති පැල්ලම් ඇතිවීමත් මූලික වශයෙන් දැක ගන්නට පුළුවන්. එකම ඇඳුම පුද්ගලයන් කිහිප දෙනෙක් භාවිතා කිරීම රෝගී තත්ත්වය සඳහා හේතු සාධක විය හැකි බව සමාශිතව විශාල ප්‍රමාණයේ දිය බුබුලු ඇතිවීමත් සමහර අවස්ථාවලදී දැක ගන්නට පුළුවන්. කෙසේ වෙතත් රෝගී තත්ත්වයේ නිසියාකාරව සුවපත් වීමක් සිදු නොවන්නේ නම් මෙම තුවාල ආශිතව සැරව පිටවීම දේහ අභ්‍යන්තර අවයවයන් දක්වා ශුද්ධ ජීවීන් වර්ධනය වීමත් සිදුවනවා. ඉම්පෙටිගෝ ආබාධ තත්ත්වයේ පැවතීම හේතුවෙන් පුද්ගලයාගේ වකුගඩු ආශිතව ආබාධ තත්ත්වයන්ට ලක්වීම සෙලියුලයිටිස් වැනි සෛලයේ ආශිතව ආසාත්මික තත්ත්වයන් නැතිවීම අතුරු ආබාධ වශයෙන් දැක ගන්නට පුළුවන්. රෝගී තත්ත්වයට අදාළ රෝග ලක්ෂණ පෙන්වන මුල් අවස්ථාවේදීම වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ලබා ගැනීම මගින් රෝගී තත්ත්වයේ නිශ්චිතව විශ්ලේෂණය සිදු කිරීමත් රෝගී තත්ත්වයට අදාළ වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ලබා දීමත් සිදු කරනු ලබනවා. මෙහිදී මූලික වශයෙන් වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්ෂාවට ලක් කිරීම රෝගී තත්ත්වයේ සඳහා හේතු සාධක වූ රෝගී ඉතිහාසය පරීක්ෂාවට ලක් කිරීම රුධිර සාම්පල පරීක්ෂාවට ලක් කිරීමත් ඇතුළු වෛද්‍ය විද්‍යානුකූල විශ්ලේෂණ ක්‍රම සිදු කරන බවත් දැක ගන්නට පුළුවන්. ඉම්පෙටිගෝ ආබාධ තත්ත්වයට ප්‍රතිකාර කිරීමට මූලික වශයෙන් ඖෂධමය ප්‍රතිකාර ලබා දීමක් සිදු කරන අතර රෝගී තත්ත්වයේ උග්‍ර අවස්ථාවේදී අභ්‍යන්තර අවයවයන්ට හානි පැමිණවීමක් සිදු වී ඇතනම් ශල්‍ය කර්මමය ප්‍රතිකාර ඔස්සේ ඒවා යාවත්කාලීන කිරීමක් සිදු කරනු ලබනවා. බොහෝ දුරට සමාශිතව සිදුවන ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීමට ශුද්ධජීවීන් විනාශ කිරීම සඳහා ඖෂධමය ප්‍රතිකාර භාවිතා කිරීමත් ඖෂධමය ක්‍රීම් වර්ග භාවිතා කිරීමටත් වෛද්‍ය උපදේශ ලබා දීමක් සිදු කරනු ලබනවා. සමාශිතව පවතින සාමාන්‍ය තෙතමනේ පවත්වාගෙන යාමටත් රෝගී තත්ත්වයේ හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ පාලනය කිරීමටත් අදාළ ඖෂධමය ප්‍රතිකාර ලබා දීමක් සිදු කරන අතර සෑම පුද්ගලයෙකු විසින්ම දේහයේ ආශිත පිරිසිදුභාවය පවත්වාගෙන යාම මගින් මෙවැනි ආබාධ තත්ත්වයන් වළක්වා ගැනීමට හැකියාව ඇත.